මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. මේ වන විට COVID-19 ආසාදනය වූ තවත් එක් පුද්ගලයෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශය නිවේදනය කරනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 190ක් දක්වා ඉහළ යනු ඇත. කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක සහ රත්නපුර පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශය හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 6ට තාවකාලිකව ලිහිල් කෙරුණු අතර පස්වරු 4ට නැවත යළි පනවනු ලැබුවා. කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක සහ රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හැර සෙසු සියලු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 6ට ලිහිල් කෙරුණා. ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග එම ප්‍රදේශවල ජනතාව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා නගර වෙත පැමිණෙනු දක්නට ලැබුණා. උදෑසන 5 පමණ සිට ජනතාව මේ විදිහට නගරයට එන්නට පටන් ගත්තා. ඉතින් ඒ නිසා ජනතාවගෙන් නගරයේ පිරී ගිය ආකාරයක් අපිට දකින්න පුළුවන්. වෙළඳ ඇඳිරි නීති ඉවත් කළාට වඩා වැඩියෙන් ජනතාව උදෑසන කාලයේදී අද මේ ආකාරයට වැල්ලවයි නගරයට පැමිණෙමින් තිබෙන ආකාරය අපි දුටුවා. නමුත් දහවල් වන විට ඒ තත්ත්වයේ තරමක වෙනස් වීමක් අපිට දකින්නට පුළුවන්කම තිබුණා. මම ජයන්ත විරසේකර තරංග සම්පත් සමගින් වැල්ලවයි නගරයේ සිට ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග කොත්මලේ පූඩලු ඔය නගරයට විශාල වශයෙන් ජනතාව කිසිදු අයුරක සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය නොකොට එක් රැස්ව සිටිනුද දැක ගැනීමට හැකි වුණා. මෙතන බැරිලාද හොරට ඉන්න එක්කෙනෙක් හිටියොත් එමය අපි ඔක්කොම විනාසයි. මේ ක්‍රමේ වැරදි. ඔකල කරාණ්ඩු කරන ක්‍රමේ හරි. මෙතන යන ක්‍රමේ වැරදි. කලබන ප්‍රදේශයට ආසන්නයේ රත්නපුර නගරයෙන්ද COVID-19 ආසාදිතින් වාර්තා වී ඇති පසුබිමක කලබන නගරයටද අද පෙරවරුවේ විශාල ජනතාවක් රැස්ව සිටියේ මෙලෙසින්. පනවා ඇති ඇඳිරි නීති තත්ත්වයද නොසලකා ගාල්ල නගරයේ ඇතැම් පිරිස් සිංහල අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් භාණ්ඩ මිලදී ගන්නා ආකාරයද මෙලෙස දක්නට ලැබුණා. මේ අතර අද පස්වරු 4ට යළි පනවනු ලැබූ ඇඳිරි නීතිය එළඹෙන 14 වන අඟහරුවාදා පෙරවරු 6ට නැවත තාවකාලිකව ඉවත්කොට එදිනම සවස 4ට යළි පනවනු ඇති. සුළු මත්ද්‍රව්‍ය වැරඳි සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින වැරදිකරුවන්ට ඇපදීම සම්බන්ධයෙන් නීතිපති දපුලද ලිබෙරා මහතා විසින් වැඩපළන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. සුළු ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන්ට ඇප ලබා දීම පිළිබඳව මාර්ගෝපදේශ අඩංගු ලිපියක් නීතිපති දපුලද ලිබෙරා මහතා විසින් වැඩපළන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත යොමු කර තිබෙනවා. ඒ රටේ දැනට උද්ගතව තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරවල තදබදය අවම කිරීමේ නීතිමය මාර්ගෝපදේශ ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි. ඒ අනුව යම් පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් දෙකක් හෝ ඊට වැඩි අවස්ථාවන්වලට මෙම උපදෙස් අදාළ නොවන බවද අදාළ ලිපියේ සඳහන්.
කෙසේ වෙතත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති වරදට අදාළව මහා පරිපාලන මද්‍රව්‍ය ජාවාරම් හෝ මුදල් විශුද්ධීකරණය වැනි වෙනත් බරපතල ගණයේ වරදවල වලට සම්බන්ධ අයකුරම් මද්‍රව්‍ය සම්බන්ධයෙන් වන වරදවල් පුරුද්දක් ලෙස සිදු කිරීම හෝ එවැනි වරදවල් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පුද්ගලයෙකු වන්නේ නම් එසේම ලියාපදිංචි අපරාධකරුවෙකු වන්නේ නම් කිසි විටකත් ඔවුන් හට විමසහනේ හිමි නොවන බවද සඳහන්. ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් දිස්ත්‍රික් සීමාවන් හරහා ගමන් කරන ඕනෑම පුද්ගලයෙකු දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත අනිවාර්යයෙන්ම යොමු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. මෙම ඇඳිරි නීතිය පටන් ගත්තේ 19 වෙනිදා එදා සිට අද දක්වා කාලය තුළ සැකකරුවන් 19,000ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. අද දින උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ සැකකරුවන් 1700කට ආසන ප්‍රමාණයක් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්‍යවශ්‍ය සේවාවන් සඳහා නිකුත් කර ඇති සමහර හැඳුනුම්පත් උපයෝගී කරගෙන අවුරුදු කාලය තුළ තම ගම්බිම්වලට විශේෂයෙන්ම බස්නාහිර පළාතෙන් පිටතට පැමිණීමට නැත්නම් බස්නාහිර පළාත තුළට පැමිණීමට යම් කණ්ඩායම් දැනටමත් නිමාඩු ලබාගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඒ සඳහා තම පවුලේ සමාජිකින්ද මෙම හැඳුනුම්පත භාවිතා කරමින් රැගෙන යාමට සහ රැගෙන යාමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. යම් අවස්ථාවක තමන්ගේ නිවසේ හෝ නැවතී සිටින ස්ථානයේ සිට රාජකාරී ස්ථානයටත් රාජකාරී ස්ථානයේ සිට නිවසටත් තමන් යම් අත්‍යවශ්‍ය සේවාවක යෙදෙන්නේ නම් එම සේවාවත් සඳහා පමණක් මෙම හැඳුනුම්පත් භාවිතා කිරීමට අවස්ථාව සලසා දී තිබෙන්නේ. එය අවභාවිතා කරමින් කටයුතු කළොත් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම හෙට දිනේ සිට යම් පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව යම් දිස්ත්‍රික්කයකින් තවත් දිස්ත්‍රික්කයකට යාමට උත්සාහ කරනවා නම් එමත් නැත්නම් ඇඳිරි නීති බලපත්‍රය අවභාවිතා කරමින් යම් දිස්ත්‍රික්කයකින් තව දිස්ත්‍රික්කයකට ගමන් කරන්න උත්සාහ කරනවා නම් එවැනි අය දින 14 කාලයකට නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. කල්දමනු ලැබූ මැතිවරණයේ පැවැත්වීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ ගැටලුවක් පැන නොනගින බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කරමින් පවසනවා. කල්දමනු ලැබූ මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වීමේ ගැටලුවක් පැන නොනගින බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කරමින් පවසනවා. එම ලිපිය යොමු කර ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ජනාධිපති ලේකම්වරයාට යැවූ ලිපිවලට පිළිතුරු ලිපියක් යොමු කරමින්. ඒ අනුව අදාළ ලිපියෙන් ඔපුටා ගැනීම පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 ඡේදය ප්‍රකාර 24.1 ඡේදයේ ඒ සිට ඩී දක්වා අනුඡේදවල ඇතුළත් කරුණු සුවිශේෂී කොට දක්වමින් මැතිවරණ කොමිසම විසින් ගැසට් ලේඛනය මගින් නිවේදනයක් පළ කළ යුතුව තිබිණ. 2020 මාර්තු මාස 20 වෙනි දින ඇති අංක 21.67 ඇල ඉරක් 12 ගැසට් ලේඛනයෙන් 24.1 ඡේදයේ ඒ සහ සි අනුඡේදවල ඇතුළත් කරුණු පමණක් එනම් සෑම මැතිවරණ දිස්ත්‍රික්කයක්ම 2020 අප්‍රේල් 25 වන දින උදේ 7 සිට හවස 4 දක්වා ඡන්ද විමසීම සිදු කරන බව සහ ඡන්ද විමසීම පැවැත්වෙන මැතිවරණ දිස්ත්‍රික්ක සඳහන් කරමින් නිවේදනයක් ප්‍රසිද්ධ කළ යුතු බව දක්නට ඇත. ඉනනතුරුව මැතිවරණ කොමිසම නිකුත් කළ 2020 මාර්තු 21 දින ඇති අංක 21.67 ඇල ඉරක් 19 ගැසට් ලේඛනයෙන් 2020 අප්‍රේල් 25 වන දින ඡන්ද විමසීම සිදු කළ නොහැකි බවත් 2020 අප්‍රේල් 30 වන දින සිට දවස් 14කට පසු එළඹෙන දිනයක් ඡන්ද විමසීම දිනය ලෙස නම් කරන බවත් ප්‍රකාශ කරන ලදී. 2020 අප්‍රේල් 25 වන දින ඡන්ද විමසීම කළ නොහැකි නම් 24.3 ඡේදයේ යටතේ නිකුත් කළ ගැසට් ප්‍රකාශනයේ ඡන්ද විමසීම කළ හැකි වෙනත් දිනයක් විශේෂයෙන් සඳහන් කිරීමට 24.3 ඡේදයේ විධිවිධාන යටතේ කොමිසම බැඳී සිටින බව කනගාටුවෙන් ඌවද පෙන්වා දිය යුතුව තිබේ. එකී ඡන්ද විමසීම සිදු කරන දිනය පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24.3 ඡේදයේ යටතේ ප්‍රසිද්ධ කරන ලද ගැසට් ලේඛනයේ නිකුත් කළ දිනට දවස් 14කට පසුව විය යුතු බවද සඳහන් කළ යුතුය. අධිකරු ජනාධිපතිතුමාට ලැබී ඇති උපදෙස් අනුව 2020 මැයි මාස 28 දින හෝ ඊට පෙර මැතිවරණය පැවැත්වීමට නොහැකි බව ප්‍රකාශ කිරීම මේ අවස්ථාවේ කළ නොහැකිය. ඡන්ද විමසීමේ දිනය නියම කිරීම මැතිවරණ කොමිසමේ වගකීමක් වන අතර මැතිවරණ කොමිසමේ කාර්යයන්ට සහ වගකීම්වලට මැදිහත් වීමට අධිකරු ජනාධිපතිතුමා අදහස් නොකරයි. කල්දෙමුණු ඡන්ද විමසීම පිළිබඳ නිවේදනය කිරීමේ කාල සීමාව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24.3 ඡේදයේ විධිවිධාන ප්‍රකාර දවස් 14කට නොඅඩු කාලයක් බව එනම් කල්දෙබු ඡන්ද විමසීම 15 වන දවසේ උවද පැවැත්විය හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමි.
ඉහත ස්නාහන් කරුණු සියල්ල සම්පීඩනය කළ විට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 129 වන වගන්ති යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු වීමේ ප්‍රශ්නය පැන නොනගින බව මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙන ලෙසට මට උපදෙස් ලැබී ඇත. උපුටා ගැනීම අවසන්. රටේ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වයත් සමග පීඩාවට පත් ශ්‍රී ලාංකික ඔබ සැම වෙනුවෙන් සියත ලිංගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳ ගනිමින් පස්වන දිනේ අද ගාල්ල සහ දෙනියාය ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වනා. සියත ලිංගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. සියත සමග ඩයලොග් අත්වැල් බැඳ ගනිමින් දිවයින පුරා සිදු කරනු ලබන උතුම් සමාජ සත්කාරයේ සිව්වන දිනය ඊයේ කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණු අතර මෝතර ලුණුපකුණ ශාන්ත ඇන්ඩ්‍රු දේවස්ථානයේට අත්‍යවශ්‍ය වීදි ආහාර ද්‍රව්‍ය බහර දීම සිදු කෙරුණා. ඒ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ශමල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් තාමත් තීරණාත්මක මොහොතකදී සියලු දෙනාම ලෝකවාසීන් හැටියටත් රටක් හැටියටත් අසරණ වෙලා ඉන්න මොහොතක මේ මිනිස්සුන්ගේ දුකට වේදනාවට සංවේදී වෙන්න සියත ටීවී ආයතනයත් ඩයලොග් ආයතනයත් දරන්නව මේ ප්‍රයත්නයේ ඇත්තරම ප්‍රශංසාත්මකයි. ඉන්නතුරුව සියත ලිංගතුකම ඩයලොග් සමග එක්ව මෙම උදාර කර්තව්‍ය සිදු කිරීම සඳහා පැමිණියේ මෝතර ශාන්ත ජේම්ස් දේවස්ථානයටයි. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සභාපති රොෂාන්ත කාර්යපරිම මහතා, වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී අජාස් සෆීක් මහතා සහ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ශමන් ප්‍රනාන්දු මහතා එහිදී අත්‍යවශ්‍ය වීදි ආහාර ද්‍රව්‍ය සමත් කුරේරා පියතුමා වෙත බහර දෙනු ලැබුවා. රටක් ලෙස මිනිසුන් අසරණ වෙලා ඉන්න මේ මොහොතේදී තමන්ගේ එදිනෙදා දෛනික කටයුතු කරගන්නට යම්කිසි මුදලක් හොයාගන්නට බැරිව අසරණ වෙලා ඉන්න මේ මොහොතේදී සියතේ ආයතනය ඩයලොග් සාසමක එකට එකතු වී කරන මේ යහපත් කාර්යය වෙනුවෙන් මේ සංසයක පීතුමා හැටියට මාගේ ස්තුතිය මේ මොහොතේ පිරිනමනවා. මේ සත්කාරය කරගන්නට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් රැකවරණයත් දේවාරක්ෂාවත් මා ප්‍රාර්ථනා කරනවා. එසේම මෝදර මට්ටක්කුලිය ශාන්ත ජෝන් දේවස්ථානයේද අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බහර දීම සිදු කෙරුණේ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සභාපතිතුමන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සහභාගීත්වයෙන්. සීත ටීවී සහ ඩයලොග් ආයතනය මගින් ඒකාබද්ධව කරන්නව මේ දායකත්වය ඉතාගේ කොට සලකනව මේ විපත් අවස්ථාවේ තව තවත් මෙවැනි සේවාවන් කරන්නට ඒ සියලු දෙනාට ධෛර්යය හා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ස්තුතිවන්ත වෙනවා. සෙනගගේ දුක වේදනාව බලලා මේ මොහොතේ එයාට යම් ආකාරයක දායකත්වයක් ලබා දෙන්නට පැමිණීම ගැන. අපේම ශ්‍රී ලාංකික ජනතාව මහත් ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව සිටින මේ මොහොතේදී සියත ලිංගතුකම ඩයලොග් සමග අත්වැල් බැඳ ගනිමින් සිදු කරනු ලබන මෙම සත්කාරයේ ඊයේ දින අවසන් කේන්ද්‍රස්ථානය වූයේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයයි. එහිදී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ උපදේශිකා ප්‍රවීණ ලිලි සංගීතා වීරරත්න මහත්මිය, වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂිකා ප්‍රියංකා කිරියාරච්චි මහත්මිය සහ මර්සි කාර්යපරිම මහත්මිය අත්‍යවශ්‍ය වීදි ආහාර ද්‍රව්‍ය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වෙත බහර දීම සිදු කරනු ලැබුවා. අපේ විහාරස්ථානයේ ආසන්නයේම තමයි සියත ආයතනය තියෙන්නේ. අපේ විහාරස්ථානයේ දායක හැටියට තමයි ක්‍රියා කරන්නේ. අපේ විහාරස්ථානයේ මගින් පාලනය වෙන අනාථ දරුවෝ අනිත් අයගේ අවධානයට ලක්විය යුතු වීදි දරුවන් ඒ වගේම වැඩිහිටි නිවාස කිහිපයක් තියෙනවා. ඒ නිවාසවලටත් ඒ වගේම පොදුවේ අවශ්‍ය කරන අය අපෙන් ඉල්ලීම් කරනවා. ඒ අයටත් ඒ බඩු බාහිර ආදිය අපි ප්‍රදා දීමට කටයුතු කරනවා. සියත ආයතනයට වගේම ඩයලොග් ආයතනයටත් අපි පුණ්‍යානුමෝදන් කරන්න සතුටුයි. සියත ලිංගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට යුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් ආයතනය මගින් රුපියල් මිලියන 10ක පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.
නිරන්තරයෙන් ශ්‍රී ලංකා ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය වෙනුවෙන් දැඩි වගකීමකින් කටයුතු කරන ජුනිලීවර් ශ්‍රී ලංකා සමාගම රට තුල පවතින COVID-19 වෛරස සටන ජය ගැනීමට ප්‍රබල පියවරක් ගෙන තිබෙනවා. COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 10ක පරිත්‍යාගයක් ජුනිලීවර් ශ්‍රී ලංකා ලිමිටඩ් ආයතනය විසින් සිදු කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත එම මුදල ඇතුළත් චෙක්පත ඊයේ දින අරලියගහ මන්දිරයේදී පිරිනමනු ලැබුණේ ජුනිලීවර් ශ්‍රී ලංකා ආයතනයේ සභාපතිනි හා කළමනාකරණ අධ්‍යක්ෂ හජාර් අලෆිෆි මහත්මිය ඇතුළු ජුනිලීවර් සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් නිරන්තරයෙන් කොවිඩ් මර්ධන වැඩපිළිවෙල සඳහා සිය උපරිම සහයෝගය මෙම අවස්ථාවේදී ලබා දීමට කටයුතු කරන බවයි ජුනිලීවර් ශ්‍රී ලංකා ආයතනය පවසන්නේ. COVID-19 වෛරසයෙන් අත්මිදීම සඳහා ප්‍රතිශක්තිකරණය නංවාලීමට දේශීය වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් සොයාගත් විශේෂ වෛද්‍ය ක්‍රම පිළිබඳව අද රාත්‍රී 9ට විකාශය කිරීමට නියමිත විශේෂ රාවණා වැඩසටහනෙන් ඔබව දැනුවත් කිරීමට සියත අප සෝදානම්. COVID-19 කොරෝනා මුළු ලෝකෙම බය වෙලා ඉන්නේ කැළඹිලායි. අසංග මුළු ලෝකෙම බය වුණත් අපි බය වෙන්න ඕනේ නැහැ. අපේ ඉතිහාසයෙන් අපිට ලැබිච්ච දායාදයක් තියෙනවා හෙළ නිලවෙදකම. ඒකෙන් අපිට මේකට ඖෂධයක් දෙන්න පුළුවන්. ආහාර රටාව කොහොමද වෙනස් කරගන්නේ? මමත් මුලදී හිතුවේ නෑ ආහාරයෙන් ලෙඩක් හොඳ කරන්න පුළුවන් කියලා. අද වෙනකොට මම ලෙඩ සුව කරලා තියෙනවා ආහාරයෙන්. හෙළ පින්බිම යලි බිහි කරන්න අනිවාර්යෙන්ම පිට සහ කය මනාව නිවැරදි පෝෂණය වෙච්ච ප්‍රජාවක් හදාගන්න එක තමයි අපි අධිෂ්ඨානය. හුස්ම ගැනීම අපහසු වෙනවා. මේක පාලනය කරන්න පුළුවන් කියලා කිව්වහම පිළිගන්න පුළුවන් නම් පිළිගන්න සූදානම් අපේ රට. COVID-19 වෛරසයට පමණක් නොවේ දුම්හට්ටිය සහ හෙළ සුවය ප්‍රතිකාරය අලුත් දෙයක් නොවේ. හෘදයවස්තුවේ රෝග වැනි රෝග සඳහාත් මේක භාවිතා කළා. කොරෝනාව වෙනුවෙන්ම හොයාගත්ත ප්‍රතිකර්මයක්ද? මම පෞද්ගලිකව අවුරුදු 1130 අත්විඳින අත්දකින වෙදකමක්. මේ හෙළ භූමියේ තිබෙන ඖෂධ වලින් කළ හැකි දේවල් අප්‍රමාණයි. ඒ ගැන කියන්න අපි සූදානම් වෙනවා. සියත රාවණතුනි. රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කිහිප දෙනෙකු වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද මෙලෙස අදහස් පළ කළා. මම තරයේ විශ්වාස කරනවා සහන ලබා දීමේ ක්‍රියාවලිය නිර්දේශපාලනීකරණය වූ ක්‍රමවේදයක් තුළ ක්‍රියාත්මක විය යුතුමයි. සහන ලබා දෙනවා නම් මම විශ්වාස කරනවා අපිට පුළුවන් ඒක විද්‍යාත්මිකව ක්‍රියාත්මක කරන්න. මේ රටේ නාගරික ග්‍රාමීය දුප්පත් ප්‍රජාව සිටිනවා, මේ රටේ ස්වයං රැකියාලාභීන් සිටිනවා, දෛනික වැටුප් ලබන අය ඉන්නවා. මේ සියලු දෙනාටම සහනයක් ලබා දෙනකොට හොඳම ක්‍රමය තමයි ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මිනිස්සෙකුට සතියකට මාසයකට ජීවත් වීමට අවශ්‍ය ඒ මුදල ලබා දීම. ඒ විදිහට බැලුවොත් 4 දෙනෙක් ඉන්න පවුලක් අනිවාර්යෙන්ම අඩුම ගානේ රුපියල් 20,000කවත් ආධාරයක් ලබන්නට ඕන නොමැරී ජීවත් වීමට නම් ආහාර පාන පමණක් ලැබෙන. කොහොම හරි අපේ රටේ තිබෙන ආහාර හිඟය අපි නවත්තන්නට ඕන. ඖෂධ හිඟයට විසඳුමක් ලබා දෙන්නට ඕන. ඒ වගේම මේ වැඩපිළිවෙල තුළ විශේෂයෙන්ම අපි ජාතිවාදය, ආගම්වාදය හෝ වෙනත් ભેද බින්න වීම වලින් තොරව මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට ඕන. අපි සියලු දෙනාට මේ වගකීමක් තියෙනවා, යුතුයකමක් දෙනවා. ශ්‍රී ලංකාවේ ජීවත් වෙන පුරවැසියන් විදිහට විශේෂයෙන්ම දරු වංශවල විදිහට මේ මම හිතන්නේ රාජ්‍යයක් විදිහට පහුගිය කාලවකවානු තුළ මේ ක්‍රියාදාමය ආපු වෙලාවේ රාජ්‍යයක් විදිහට ඉතාම ක්‍රමානුකූලව ඒ වගේම ඉතාම ඉක්මනින් වැඩපිළිවෙලක් සකස් කළ දෙන අධිකාරී ජනාධිපතිතුමත් රෝග්‍රාමතුමත් රාජ්‍යයක් විදිහට මම ස්තුතිවන්ත වෙනවා. මොකද ලෝකයේ අනෙක් තත්ත්වයන් රටවල තත්ත්වයන් එක ගත්තාම ඉතාම නරක තත්ත්වයක රටවල තිබෙන්නේ. ඒයින් අපිට මිදෙන්න හැකියාව ලැබිලා තිබෙන එක ගැන අපි සතුටු වෙන එක පැත්තකින්. එතකොට රටක් විදිහට ගත්තොත් අපි මේ ක්‍රියාදාම ඉස්සරහට ගෙනියන කාරුණික ඉල්ලීමක් කරනවා. ඉදිරි කාලවලදී එතුමා හිටපු කතානායකතුමා වුණත් මේ පවතින තත්ත්වය හමුවේ ඉදිරියේ ඊමාගේ මූලිකත්වයෙන් මේ පක්ෂ නායකයන්ගේ හමුවක් පාර්ලිමේන්තුවේ පැවතුනා වාගේම විවිධ පක්ෂ දෙනතුන් එක නායකගේ හමුවක් මේ ගැටලුව සම්බන්ධයෙන් ඇති කරගන්න කියලා අනික් රටවල් වලට වඩා හොඳට කළා තියෙනවා කියන මුලාවට අපි පත්විය යුතු නැහැ. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් මේ වෛද්‍ය විශේෂඥයින්
අතර යම් යම් මතභේද තිබුණත් අපි හැමෝම පිළිගන්න දෙයක් තමයි අපි ඊටාම අඩු මට්ටමින් පරිශන කළ තියෙන්නේ. ඒ නිසා තමයි අඩු රෝගීන් ප්‍රමාණය අපේ රටවල වාර්තා වෙලා තියෙන කියන එකත් එක හේතුවක් හැටියට අපි දැනගන්න ඕන. පවුලකට රුපියල් 5000ක් ලබා දීමෙන් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඇත්තටම සතියකට රුපියල් 5000 ගානේවත් ලබා දෙන්න ඕනේ. ඒ වගේ මේ ප්‍රශ්නේ ගම් තුල සිවිල් සමාජයත් ඒ වගේම ආධික නායකත් ඉවිලා පල්ලිය හරහා ස්වේච්ඡාවෙන් එකතු කරපු මුදලෙන් පිටින් ගෙන්නාගත්ත බඩු බාහිර ආදීට විකල්පව වෙන කිසි දෙයක් රජයෙන් බෙදා හැරීමේ ක්‍රියාවලියක් තාමත් කෙරිලා නැහැ කියන එක මම මෙතන අවධාරණය කරන්න ඕනේ. වක්‍රාකාරව මේ වසංගතයේ පතුරවන්නේ ඒ ගමේ ප්‍රජාව කියන හැඟීමක් ඇති කිරීමේ ක්‍රියාදාමයක් නොඑක් විට මාධ්‍ය හරහා සිදුවනා කියන එක අපි කම්පණයෙන් යුතුව මෙතන සඳහන් කළ යුතුව තිබේ. නීති යටතේ තියෙන ඒ தත්ත්වේ පාවිච්චි නොකර මෙවැනි කාර්යසාධන බලකායක් ඇති කළාම කිසි වගකීමකින් තොරව කටයුතු කරන පිළිවෙතක් ප්‍රමණය කරන්න ඉඩකඩ ලැබෙනවා කියන එකත් අපිට පෙනී යනවා. මේ ඛේදවාචක තුල විශාල විදියටම හරු වෙඩිච්චේ වෙන්නේ වස්ත්‍ර කරේ කොළඹ දිස්ත්‍රික්කේ සහ ගම්පහ දිස්ත්‍රික්කේ අනතර දිස්ත්‍රික්කේ සමුත්තල වස්ත්‍ර කරේ. එනිසා මේ වස්ත්‍ර කරේ විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. කොළඹ නගරේ ජනකාන ස්ථාන වැඩි. එනිසා මේ ජනතාවට ශේෂ සාසනය ලබන්න ඕනේ. මේ කොළඹ කියන්නේ ගොඩනැගිලි විතරයි තියෙන්නේ. නාගරික දුප්පත් ජනතාව, urban poor ජනතාවගේ අවධානය යොමු කරන්න කියලා අනුවිල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මේ වදුර අපි දකින්නේ මේ දේශපාලන වදුරක් හැටියට නෙමෙයි. ආණ්ඩුවක් හරි පක්ෂයක් හරි වගකීතු වදුරක් නෙමෙයි. මේක ජාත්‍යන්තර ඇතිවෙච්ච තත්ත්වයක්. ජාතික වශයෙන් රටක් ජනතාවත් අපි මුහුණ දෙන තත්ත්වයක්. එනිසා අපි මේ වදුර ආරම්භයේදී මේක මුලින්ම දැකපු වෙලාවේදීම අපි පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ අපි යෝජනා කරා ආණ්ඩුවට අපි සමස්ත ජනතාවටම සහන සලසන්න පුළුවන් සමස්ත ජනතාවම ඉතා ඉක්මනින් මේ වදුරින් ගලව ගන්න පුළුවන් විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍යයි කියලා. අපිට මේක බාහිරින් එන්න තිබිච්ච තත්ත්වය වළක්ව ගත හැකිව තිබුණු ක්‍රියාමාර්ග කිහිපයක් තිබුණා මුලදී. නමුත් අපි ඉතිහාසයේ මුහුණ දෙන පළවෙනි අත්දැකීමක් නිසා වෙන්න පුළුවන් අපි ඒකට යම් ප්‍රමාදයක් සිද්ධ වුණා. ඒකෙදි අපි විශ්වාස කරන ඇත්තටම මේක ආණ්ඩුවේ එමන ආණ්ඩුවේ පක්ෂයක වගකීමකට වඩා මුළු රටේම ජනතාවගේ වගකීමක්. ඒකෙදි දේශපාලන පක්ෂ හැටියට අපිටත් උගුවක් කීමක් තියෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ ජනතාවට සහන ලබා දීමේ යාන්ත්‍රණය ගම්මට්ටමට එනකොට යම් ප්‍රමාණයකට දේශපාලනීකරණය වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒක වළක්ව ගන්න කටයුතු කරන කෙනෙක් ඉල්ලීමක් කරනවා. නව කොරෝනා වෛරසය මැඩ පැවැත්වීම සඳහා යුරෝප සංගමය විසින් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 22ක ආධාර ලබා දීමට තීරණය කර තිබෙනවා. යුරෝප සංගමයේ මෙරට කාර්යාලයේ විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. ඒ අනුව සෞඛ්‍ය, කෘෂිකර්ම, සංචාරක ක්ෂේත්‍ර සඳහා මෙම මුදල් ආධාර යෙදවීමට හැකියාව ලැබෙනු ඇත. මේවන විට ශ්‍රී ලංකාව නව කොරෝනා වෛරසය පාලනය සඳහා ගෙන යන වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීමට යුරෝප සංගමය යුරෝ මිලියන 22ක ආධාර ලබා දීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය, කෘෂි සහ සංචාරක ක්ෂේත්‍ර සඳහා මෙම ආධාර ලබා දීමටයි එම සංවිධානය තීරණය කර ඇත්තේ. යුරෝප සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ලබා දෙන ආධාරවලින් වෛද්‍ය පහසුකම් සඳහා යුරෝ මිලියන 2ක්, කෘෂිකර්මාන්තය සඳහා යුරෝ මිලියන 16.5ක් සහ සංචාරක ක්ෂේත්‍රය සඳහා යුරෝ මිලියන 3.5ක් වෙන් කර ඇති බවයි. මේ අතර ශ්‍රී ලංකාව වෛරසයේ පාලනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ යුරෝප සංගමයේ ඇගීමට ලක් වී තිබෙනවා. ඒම සංගමයට අයත් රටවල තානාපතිවරුන්, ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ හමු වූ අවස්ථාවේදී යුරෝප සංගමයට අයත් රටවලින් මෙරටට පැමිණ සිටි සංචාරකයින් යළි ආරක්ෂිතව සිය රටවල් වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා රජය ගත් ක්‍රියාමාර්ග පිළිබඳව එම සංගමයේ ඇගීමට ලක් වී තිබෙනවා. නිවසේ සිට ඇඳිරි නීතිය පවතින මෙම කාල සීමාව තුළ සිය අදහස් එකතු කර නව පොතක් රචනා කරන ලෙස විෂයපාර අමාත්‍ය ඩලස් අලහපිරුම මහතා විසින් සියලු පාසල් සිසු සිසුවියන්ගෙන් අද ඉල්ලීමක් සිදු කළා. ඒ රටක් වටින පොතක් යන සංකල්පයට අනුව පාසල් සිසුන් සඳහා ග්‍රන්ථ දස දහසක් එළිදැක්වීම සඳහා අවස්ථාව ලබා දීමේ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අත්වශ්‍ය මුලදී අදහස් කරේ අප්‍රේල් මාසේ 20 වෙනිදා පාසල් නිවාඩුව නිමා කරන්න. නමුත් අපි දැනට තීරණයක් ගත්තේ නැති වුණත් ඔබට පැහැදිලි වෙනවා මේ තත්ත්වය ඇතුලේ තව 20 වෙනිදා කියන්නේ තව දවස් 10යි. දවස් 10කින් පාසල් නැවත ආරම්භ කරන්න පුළුවන් කමක් තියෙයි කියලා අපි විශ්වාස කරන්න හොඳ නැහැ. ඒ වෛද්‍ය විශේෂඥයන්ගේ මතය පෙරදරිව. මිලියන 5කට ආසන්න දූලගෙන් පුතාලගෙන් තාත්තල විදියට ඉල්ලීමක් කරන්න. දේශපාලඥ විදියට නෙමෙයි. ඒ රටක් වටින ඔබ ළඟ තියෙන රටක් වටින කතාව රටක් වටින පොතක් විදියට පරිවර්තනය කරන්න කියලා. මේ අඳුරු අවස්ථාව පාවිච්චි කරගන්න. මේ අභියෝගයට ආදරණීය පුතේ දුවේ මේ අභියෝගයට ආදරය කරන්න. මේ අභියෝගය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්.
ඒ විශ්වාසයේ රටක් විදිහට අපිට තියෙනවා. හැම දරුවෙක්ම අපිට සම්පතක්. මේ රටේ කුමන හෝ පාසල් පද්ධතියක ඉන්න හැම දරුවෙක්ටම අපි මේ වෙනුවෙන් ආරාධනා කරනවා. හැම දරුවෙක්ටම ආරාධනා කරනවා කැමැති මාධ්‍යකින් මේ රටක් වටින පොතක් වෙනුවෙන් මේ නිවාඩු කාලය අකුරු කරන නිවාඩු කාලයක් බවට පත් කරගන්න කියලා අපි ආරාධනා කරනවා. එක විට ප්‍රකාශනයට වෙච්ච අවස්ථාවක් සටහන් වෙන්නෙම නැහැ. මේක ගිනස් වාර්තාවක්. පාසල් පද්ධතියේ ඉන්න මිලියන 5ක් දරුවෝ එකතු වෙලා ලෝකයාට මේ පරමාදර්ශ දේවි. අපි ගිනස් ජාත්‍යන්තර සංවිධානයට දැනටම මේ ආරාධනාව මේ ඉල්ලීම කළා තියෙනවා. අපි සැප්තැම්බර් මාසේ ජාත්‍යන්තර සාහිත්‍ය සතියේ අපි මේ පොත් දසදහස එළි දක්වනවා. පවතින කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීමට දිවයින පුරා විෂබීජ හරණ වැඩසටහන් සහ විවිධ ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. පාදුක්ක වටරක යෝන්කම පිවිතුරු ප්‍රජාමූල සමිතියේ සභාපති ලලිත් සුබසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම ප්‍රදේශයේ පදිංචි සමිතියේ සමාජික පවුල් 85ක් සඳහා රුපියල් 3000 බැගින් ලබා දීමක් සිදු කර තිබෙනවා. නුවරඑළිය බංගලහත වසමේ සිටින සමෘද්ධි ප්‍රතිලාභී පවුල් 112කට වියලි ආහාර මලු බෙදා දීමේ වැඩසටහනක් අද සිදු කෙරුණා. මෙහිදී රුපියල් 1900කට අධික වටිනාකමකින් යුත් වියලි ආහාර ද්‍රව්‍ය 7ක් ඇතුළත් ආහාර මලු ජනතාවට බෙදා දීමට කටයුතු කර තිබෙනවා. COVID-19 වෛරසය ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රුපියල් 1,03,000ක පමණ වටිනාකමකින් යුත් සෞඛ්‍ය උපකරණ තොගයක් අද දින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නියාරච්චි මහත්මිය වෙත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් පරිත්‍යාග කිරීම සිදු කරනු ලැබුවා. ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත විද්‍යුත් සහ විදුලි සංදේශ ඉංජිනේරු අධ්‍යක්ෂක එයා වයිස් මාෂල් බන්දුල හේරත් නිලධාරීතුමන්ගේ අධීක්ෂණ යටතේ මුල්ලේරියව රෝහලේ COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන වට්ටු 4ක් සඳහා CCTV පද්ධතියක් සහ රෝගීන් දැනුවත් කිරීම සඳහා ශබ්ද විකාශන පද්ධතියක් ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුරේ විද්‍යුත් සහ විදුලි සංනිවේදන ඉංජිනේරු පක්ෂාංගයේ තාක්ෂණික අංශය විසින් ස්ථාපිත කර තිබෙනවා. දැනට දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරස් වසංගත තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා රජයේ විසින් පනව ඇති ඇඳිරි නීති හේතුවෙන් අපහසුතාවයට පත් මොරටුව ප්‍රදේශයේ සහ මාදම්පිටිය ප්‍රදේශයේ ජීවත්වන ජනතාව වෙත ඇඳිරි නීතිය පනව ඇති කාලය තුරදී තම නිවෙස් වෙත සහනදායි මිලට වියලි ආහාර සහ එළවලු බෙදා හැරීම අධ්‍යක්ෂ ජෙනරාල් රියා අඩ්මිරාල් ආනන්ද පිරිස් මහතාගේ අධීක්ෂණ යටතේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මැදිහත්වීමෙන් සිදු කර තිබෙනවා. කොරෝනා වෛරස තත්ත්වයේ හේතුවෙන් දුෂ්කරතාවයකට පත් ආබාධිත පුත්කලින් සඳහා රුපියල් 5000ක දීමනාව ලබා දීමේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන සාර්ථකව සිදු කෙරෙමින් පවතිනවා. ඒ අනුව ග්‍රාම නිලධාරීන් විසින් එම ප්‍රතිලාභීන්ගේ නිවෙස්වලටම ගොස් ආබාධිත පුත්කලින් වෙත දීමනාව ලබා දීමට කටයුතු කර තිබෙනවා. නොචියකම ප්‍රාදේශීය රෝහලේ කාර්යමණ්ඩලය සමග එක්වි සායනවලට පැමිණෙන රෝගීන්ගේ බෙහෙත් වට්ටෝරුව සකස් කර නොචියකම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරියෙකු විසින් තමන්ගේ පෞද්ගලික නිල රථයෙන් රෝගීන්ගේ නිවෙස් කරා ගොස් බෙහෙත් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඇඳිරි නීතිය පැවති කාල සීමාවේදී ත්‍රිකුණාමලයේ ගෝමරන් කඩවල රක්ෂිතේ ශාක විශාල ප්‍රමාණයක් කපා දැමුව පුවතක් අපට වාර්තා වුණා. ත්‍රිකුණාමලයේ ගෝමරන් කඩවල හීන ඉන්න රක්ෂිතේ අක්කර 20කට අධික ප්‍රමාණයක වටිනා ශාක කඳන් විශාල ප්‍රමාණයක් ඇඳිරි නීතිය පැවති කාල සීමාව තුළදී කපා දමා ඇති පුවතක් අපට වාර්තා වුණා. ඒ අතර කළුවර බුරුත පළු වීරවැනි විශාල ශාක 280කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම කපා බිම හෙලා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මාමේ රැඳී සිටින්නේ ත්‍රිකුණාමලයේ ගෝමරන් කඩවල පඹුරුගස්සව හින්න රක්ෂිතේ. ඇඳිරි නීතිය වකවානුව තුළ අක්කර 10කට වඩා වැඩි ප්‍රමාණයක වන විනාශයක් සිදු කර තිබෙනවා. මෙම රක්ෂිතය තුළ කළුවර, බුරුත, වීර, පළු වැනි ඉතාමත්ව වටිනා ශාක 281කට වඩා ප්‍රමාණයක් විනාශ කර කපා දමා තිබෙනවා. මේ කවුරුන් විසින් සිදු කළාදැයි ශ්‍රී ලංකා පොලිසිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගෝමරන් කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් පරීක්ෂණ මෙහෙයවීමෙන් සිටිනවා. දැන්ට මේ සම්බන්ධ අපි
අධිකරණ එක මේ වාර්තාමගින් දැනුම් දීලා තියෙනවා කටයුතු කරලා තියෙනවා ඊට අමතරව නඩු බාණ්ඩ අතනුගුණ ආරම්භ තියෙනවා පොලිසිය මගින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න අතර පුජ්ජිලන් කිව දෙනේ අතනුගුණ ගත්තා කියලා අද දිනත් මට දැනුම් දුන්නා මේ සම්බන්ධ පොලිසිය සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ සිළුම ආයතන සම්බන්ධ කරගෙන නීතිමය ක්‍රියාමාර්ග ගන්න බවට දන්වා සිටිනවා එම පුතත් සමගින් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත අප නැවත හමුවන්නේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.